COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිට වූ තවත් මරණ 7ක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී තහවුරු වීමත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 330 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොළඹ දෙක ප්‍රදේශයේ පදිංචි මාස 18ක් වයසැති පිරිමි දරුවෙක්ද ඊයේ දින මියගොස් ඇති පුත්කලින් අතරවන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. අදාළ කුඩා දරුවා කොළඹ රිජ්වේ ආර්ය ළමාරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුර මියගොස් ඇත්තේ පසුගිය පළවනදායි. COVID වෛරසය ආසාදනය වූ නව රෝගීන් 715 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වූ අතර ඉන් ආසාදිතින් 261 දෙනෙකු වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ආසාදිතින් 142 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර බදුල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතින් සංඛ්‍යාව 61ක්. ඉතිරි ආසාදිතින් 464 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් වකුරේ ආසාදිතින්ගේ සංඛ්‍යාව 61,710ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 65,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට මියගිය පළමු වෛද්‍යවරයා පිළිබඳ ඊයේ දින වාර්තා වූ අතර එලෙස මිය ගොස් තිබුණේ වෛද්‍ය ගයන් දන්තනාරායන මහතායි. ඒ අනුව මේ වන විට කොරෝනා දෙවන රැල්ලෙන් වෛද්‍යවරුන් 100කට අධික සංඛ්‍යාවක් කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වී ඇති පසුබිමක කොවිඩ් ආසාදිත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය 16 සීමාව ඉක්මවන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ. විශේෂයෙන්ම රටක් විදිහට කොවිඩ් සම්බන්ධයෙන් ඉතාම අවදානම් තැනකට ගමන් කරමින් තියෙනවායි කියන එක අපි පහුගිය මාස 2-3 ඇතුළත රජයේ වෛද්‍යවරුන් සංගමය විතර දිගටම අඛණ්ඩව අවධාරණය කළා. සමහර දේවල් බලධාරීන් ඉක්මනට ගියා. සමහර දේවල් වලට අපි ක්‍රියාත්මක වුණා රටක් විදිහට. නමුත් සවස් සමහර දේවල් අපිට අතපස වුණා. අපි සමහර වෙලාවට ඒ දේවල් සම්බන්ධයෙන් හරි අවධානය යොමු කළේ නැහැයි කියන එක මේ ගයන්ගේ මරණය වගේම ඉදිරියේදී සිද්ධ වෙන්න නියමිත දේවල් විශේෂයෙන් රෝගී සංඛ්‍යාව ඉතාම අසාමාන්‍ය ඉහළ පරිමාණවලින් වෙනස් වීම හරහා එහෙම නැත්නම් වැඩිවීම හරහා අපිට පැහැදිලි වෙන දේ. දැන් අපි මාසෙකට කලින් අපි රෝගීන් 400ක් 500ක් දෛනික වාර්තා වෙච්ච ප්‍රමාණය අද වෙනකොට රෝගීන් 800 900 සීමාව දක්වා පිට දවස් 5ක් එක දිගට දැන් රෝගීන් 800කට වැඩියෙන් වාර්තා වුණා. ඒතර මේ අපි කොහෙටද ගමන් කරමින් ඉන්නේ? මේ තත්ත්වය අපිට ඇතුළ අභියෝගයක් වෙලා අමාරයි. නමුත් තාමත් අපි විශ්වාස කරනවා මේ තත්ත්වය අපිට ජයගත හැකි අභියෝගයක්. ඒතර ගයන්ගේ මරණය හරහා අපි කළ යුතු දේ තමයි අභියෝගයේ වඩා නිවැරදි ලෙස ජය ගැනීම සඳහා. ඒ කියන්නේ අපි තවදුරටත් මේ වගේ මරණ වෙන එක වළක්වා ගනිමින් සමාජ තුල රෝග ව්‍යාප්තිය පාලනය කරමින් ඉදිරියට ගමන් කිරීම සඳහා මේ මොහොතේදී රටක් විදිහට අපි කොහොමද හිතන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධයෙන් මීට වඩා සංවේදී විදිහට මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් එවගේ සබුද්ධික විදිහට හිතන්න අපිට යම් උත්තේජනයක් මේ හරහා ලැබුණොත් ඒක තමයි අපිට ගයන් වෙනුවෙන් මේ මොහොතේ කළ හැකි හොඳම දේ. දෙවෙනි රැල්ල තුල විතරක් මේ වෙනකොට වෛද්‍යවරු 100කට ආසන්න ප්‍රමාණයක් රෝගී වෙලා තියෙනවා. ඒතර සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ විදිහට ගත්තොත් 1000කට වැඩි ප්‍රමාණයක් රෝගී ගොදුරු බවට පත් වෙලා තියෙනවා. රෝගී ආසාදිතයන් බවට පත් වෙලා තියෙනවා. ඒතර ආශ්‍රිතව ගන්න මීට වඩා වැඩි දාස් ගණක් වෙනවා ආශ්‍රිතව ගන්න. මේ අතර මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව ඔහු ප්‍රතිකාර කටයුතු සඳහා ITH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවටයි වාර්තා වන්නේ. මිනුවන්ගොඩ උඩුගම්පල ප්‍රදේශයේ පැවති විවාහ මංගල්‍යයකට සහභාගී වූ පුත්කලින් 62 දෙනෙකු කොවිඩ් ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. අදාළ විවාහයේ මනාලිය කොවිඩ් ආසාදිතක බවට තහවුරු වී නොමැති අතර මනාලිය කොවිඩ් ආසාදිතක බවටයි තහවුරු වී ඇත්තේ. ඒ අනුව අදාළ විවාහ මංගල්‍යයට සහභාගී වූ පවුල් 70කට අයත් පුත්කලින් 300 දෙනෙකු නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. මේ අතර COVID-19 මර්ධනය සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එනත ඊයේ දින පුද්ගලින් 23,217 දෙනෙකුට එනත් කරණේ සිදු කර ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. ඒ අනුව පසුගිය 29 වනදා සිට ඊයේ දින දක්වා ශ්‍රී ලංකාව තුළ එනත් කර ඇති සමස්ත කොවිෂීල්ඩ් එනත් ප්‍රමාණය 118,767ක්. ඊයේ දවසේ අපි ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත විරතුමාත් සමග සාකච්ඡා පැවැත්තුවා. එතුමා ඉතාමත් පැහැදිලිව අපට උපදෙස් ලබා දුන්නා. ඒ අදාළ අංශවලට එන්නත් මිලියන 9ක් එක්ස්ට්‍රා සෙනිකා වහම ක්‍රියාත්මක වෙනදී ලබා ගන්න ක්‍රමවේදයක් බලන්නයි කියලා. ඉතින් මම හිතන්නේ ඒක මිලදී ගන්නයි අපි උත්සාහ ගන්නෙ. එතකොට ඒ අනිකුත් සියලුම එන්නත් යන අධ්‍යයනය කරලා ඒ ක්‍රියාමාර්ග තරගන්න අපි එදා ඊයේ දවසේ තීරණය කරගත්තා. දැනට ඇත්තටම මේ තියෙන දේවල් රාජ්‍ය තාන්ත්‍රිකව තමයි මේ එන්නත් ලබා දීම හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ. කිසිම එන්නත් නිෂ්පාදන සමාගමක් පුද්ගලිකංශයට කෙලින්ම මේක විකිණීමක් කරන්නේ නැහැ. නමුත් අපි රජය මැදිහත් වෙලා අරගත්තට පස්සේ අපි පෞද්ගලිකංශයට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ සියලු දෙනාටම මේ එන්නති මේ මහජනතාව ආරක්ෂා කරගන්න. කොහොමද දවසක් කියයිද සාමාන්‍ය ජනතාවට මේ එන්නත් ලබා දෙන්න?
ඉතා ඉක්මනින් ලැබෙයි. දැන් මොකද අපි හිතන් හිටියේ මේ එන්නත අපි දැන් ඔය ඇස්ට්‍රාසිනික එන්නත හුඟක් අය කී හිටියා මේ මාර්තු අන්තිම වෙයි අපිට ලැබෙන්නෙම නැතුව තියේයි අපි රටක් විදිහට තනි වෙයි වගේ කියලා බොහොම අනාවැකි පළ කරා. එහෙම නැතුව අපි බැලුවොත් අපි ජනවාරි මාසයේ තුලම මේ එන්නත ලබා දීලා ඊට පස්සෙන් තමයි අපේ ලංකාවට ගොඩ බසපු දවසට පස්සෙන් ඉඳලා අපි මේක එන්නත් කිරීම ආරම්භ කරා. ඒකෙන් අපි පේනවා අපේ තියෙන කාර්යක්ෂමතාවය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.